අදත්වලා ඉජෙන්ටක්නෝ ජලතුඩියකින් පිළිගන්නවා SLTH ස්කෝල් චැනල් එකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ කොහොමද ස්ලැබ් එක වැරගැන්නුම් කම්බි දැලා බැඳගන්න කියන ගැන. ඉතින් මේකෙදි ඔයාලා මතක තියාගන්න ඕන දේ තමයි අපි ස්ලැබ් එක සාමාන්‍යයෙන් කෙටි පරාණි දිශාවට ප්‍රධාන වැරගැන්නුම් දිගු පරාණි දිශාවට වේදුම් වැරගැන්නුම් යොදනවා. ඒ වගේම ඔගලොන්ට ප්‍රැක්ටිකල් එකේ දෙනවා මෙන්න මේ දිග පල්ල ස්ලැබ් එකට අපි ටැග් කම්බි දැලා බැඳලා දෙන්න කියලා. ඉතින් මේකෙදි ඔයාලා මොකද කරන්න ඕනේ? මේකෙදි ඔයාලා දැනගන්න ඕනේ කොහොමද මේ කම්බි දැල බඳින්නේ. ඒකෙදි ඔයාලා මතක තියාගන්න ඕනේ දෙයක් තමයි මෙන්න මේකේ පේන විදියට ඔයාලා රාමුවක් ඇඳගන්න ඕනේ. දැන් මේක ඔයාලා කල්පනා කරන වැඩි මොකද මේ මිනිමීටර 25 කොටස. මිනිමීටර 25 කොටස තමයි අපි ස්ලැබ් එක කම්බි ස්ලැබ් එකෙන් එළියට එන්න දාන්නේ. මොකද මේක ජලයේ ගැටුනොත් එහෙම මේක මල බැඳෙනවා. ඒක නිසා අපි මිලිමීටර 25ක් පමණ ප්‍රමාණයක් ඇතුළට වෙන්න තමා තියන්නේ. ඒ ස්පේස් එක තමා ඕගොල්ලොන් මේ රූපේ මිලිමීටර 25කින් පේන්නේ. ඒ වගේම ඇතුලේ සෙන්ටිමීටර 10ක එනම් මිලිමීටර 100ක කොටුවක් පේනවා ඇති. මේක අපි යොදන ස්ථානය අනුව වැරගැන්නුම් යොදන ස්ථානය අනුව මේ කොටුවේ දිග පල්ල වෙනස් වෙනවා. ඉතින් මම මේකෙදි කරන්නේ සෙන්ටිමීටර 10 සෙන්ටිමීටර 10 කොටුව අරගෙන කරන බැඳීමක්. ඉතින් අපි බලමු දැන් කොහොමද මේක බඳින්නේ කියලා. මේකෙදි මේ විදිහට බයින්ඩින් කම්බි අරගෙන දාලා යටින් මෙන්න මේ කතරයක් ඉන්නසේ අරගන්න ඕනේ. එතකොට ශක්තිමත් බැඳීමක් ඔයාලට ලබා ගන්න පුළුවන්. ඒ කරලා මේ විදිහට අරගෙන හැකර් එක භාවිතා කරගෙන මේ වීඩියෝ එකේ පේන විදිහට කරකවලා ඔයාට මේක හිරට ශක්තිමත් බැඳීමක් ලබා ගන්න පුළුවන්. ඉතින් එහෙම ශක්තිමත් බැඳගත් එක කම්බිය අවසානයේ යටපැත්තට නමන්න ඕනේ. ඉතින් මේ විදිහට ඉදිරියේදී බඳිනේවත් බලන්න. එතකොට ඔයාලට මේක වඩාත් පැහැදිලිව පේනේ. මේකෙත් ඔයගොල්ලොන්ට පේන ඇති පැහැදිලිව කොහොමද මේක කරන්නේ කියලා. ඉතින් මම මුළු කීපයක් මේ විදිහට බඳලා ඔයගොල්ලොන්ට පේනනම්. එතකොට ඔයගොල්ලොන්ට මම අර ෆොටෝ එකේ පේන්න පු විදිහට කම්බි ටික හදාගෙන මෙන්න මේ ආකාරයේ බැඳගත්තොත් මේක ශක්තිමත් බැඳීමක් කරගන්න පුළුවන්. ඔන්න ඔකෙදි පැහැදිලිව බලා ගන්න යටින් කතිරයක් ඉන්නසේ මෙන්න මේ විදියට නමා ගන්නවා. ඊට පස්සේ මෙන්න මේම කම්බි දෙක අරන් හැකර් එකෙන් මෙන්න මේ විදියට දාලා කරකව ගන්න. ඒ කරලා ඔයගොල්ලෝ මේ කම්බිය ඇතුළට නමන්න. ඉතින් අදට මගේ වීඩියෝ එක අවසන් කරනවා. තවත් මේ වගේ වීඩියෝකින් හමු වෙමින් බලාපොරොත්තු වෙමි. සමු ගන්නවා. සුබ දවසක්.